පිරිනමමින් චාරිත්‍රානුකූල ආචාරකොට මල් වඩමක් තිබිය. පොලිස්පති අබේකෝන් මහතා තම දයාබර නායකයන් කෙරෙහි තිබූ පක්ෂපාතිත්වයත් ආදරයත් සමග එක් වූ අවසාන ගෞරවය පිරිනැමීය. පොදු ජනතාව විසින් තම මරණවන්ට දක්වන ආදර ගෞරවයේ දකිත්ම දරාගත නොහැකි ශෝකයේ උතුරමින් ගරු බණ්ඩාරනායක සිරිමතාණන්ගේ සුහුලියක් වූ අල්විස් මෙතිනිය එතුමාගේ දේහයට සුවඳ පැන් නිස ආචාර කළාය. මුළු මහත් ලෝකයාගේ ගෞරවයත් ආදරයත් එක්කර සැසඳුවද අජුනුවන තරම් පිරුණු හදවතක කැළඹුණ වේදනාව උසුලාගත නොහැකිව වැළපුණ සුරතල් පුතා අනුර තම පියාණන්ගේ දේහයට සුවඳ පැන් නිස ආචාර කළේය. භාරතයේ වෙනුවෙන් ඉන්දිය මහකොමසාරිස්තුමාද අපජාතිය සමග නව මිත්‍ර සම්බන්ධකම් ඇති කරගත් නව චීනී තානාපතිවරයාද කැනේඩියානු මහකොමසාරිස්තුමා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා බුරුම තානාපතිතුමා එක්සත් අරාබි සමූහාන්ගේ නියෝජිතයා ප්‍රංශ තානාපතිතුමා සහ අනෙකුත් විදේශීය තානාපතිවරුද මල්වඩම් තබා ආචාර කළහ. යටත් විජිතවාදයේ වහල් දැමි පුපුරවා නැගිටින ජාතීනගේ මානසික නිදහසෙහි ව්‍යාප්තිය උදෙසා හන නැගූ කටහඬක රාවෙන් මුළු ලොව පිළිරැව් නැගූ මේ මහා දේශපාලනඥයා සේවය කළ කුඩා දිවයිනට ඒ ජනනායකයාගේ සේවය අහිමිවීමේ දුක්පුතු පොත සකල ලෝකයටම ළඟා කළේ එක්වන් ශෝකයකි. ඒ කීර්තිමත් වාග් චාතුර්යයට නැවත වරක් සවන් දීමට සැරසුන ලෝක දේශපාලකයිනට ඒ භාග්‍ය අහිමි කරවමින් ඒ වෙනුවට සවන් දීමට සිදු වූ ඛේද වාචකයකින් අනුවේදනයට පත් වූ විදේශීය අමුත්තෝ අවසන් නින්දෙහි සතුන ආශාවේ අනභිභවනීය රන් දිව සහිත දේවයට අවසන් බුහුමන් දැක්වූහ. විදේශීපතල කීර්තියක් ඇති වූ ජනනායකයෙකු වශයෙන් තම අවසන් ගමන සඳහා සැරසුන ගරු බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට ලෝකයේ නොයෙකුත් ජාතීන්ට අයත් නොයෙක් අන්දමේ පුද්ගලයන් විසින් ගෞරවාදරයෙන් යුතුව තැන්පත් කළ මහා මල්වඩම් සමූහය සහ අගමැති දේහය කුඩා දිවයිනකට හිමි ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුගේ සාර්ථක ජීවිතයක දුක්මුසු අවසානයේ පිළිගනු කළේය. අප දිවයිනට නොනැසෙන කීර්තියක් ගෙන දෙමින් ජාතියේ ගෞරවය ලොව පුරා වගා කළ ශ්‍රේෂ්ඨ ජනනායකයාගේ ශූර කර්මකයාගේ අනභිභවනීය වාදීප සිංහයාගේ මහා දේශපාලනඥයාගේ දේශපාලන ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් වූ පාර්ලිමේන්තු මන්දිරයේ සෙවන ලබන අවසන් මොහොත එළඹියේය. ජනතාව වහ වහා පාර්ලිමේන්තු මන්දිරය කරා ඇදී එන්නට වූහ. නැවත කලකවත් දැකගත නොහෙන මේ ජනකාන්ත නායකයාගේ මුහුණ අවසන් වරට හෝ දැක ගැනීම සඳහා පැය ගණන් වරු ගණන් දිවා රැඳ බලා පෝලිම්බල ගෙවූ මහා ජනකාය උත්සුක වන්නේ එම මෘතදේහයට අවසාන ගෞරවය පුද කිරීමටය. යාපනයේ මන්ත්‍රී ජීජී පොන්නම්බල මහතා මල්වඩිමක් තබා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාට අවසාන ගෞරවය පිදීය. පෙල්හා ගුවන්විදුලිය පිළිබඳ ගරු ඇමතිවර CAS මරික්කාර් මහතාද මල්වඩමකින් අගමැති පිටිය.
ලාංකික ජනතාවට පූර්ණ ස්වාධීනත්වයේ පුනරාලෝකයේ උදා කරමින් රටේ සාමය සෞභාග්‍ය සදා සදාචාරය පුනරුත්ථානයට පත් කිරීම සඳහා ක්‍රියා කළ ලංකාවේ සිව්වැනි අග්‍රමාත්‍යවරයාට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී අවසාන වරටත් නව අග්‍රමාත්‍යවර විජයානන්ද දහනායක මහතා සහ අනෙක් මැති අමතිවරුද ලගිසුරු ඔලිවර් ගුණතිලක ශ්‍රීමතානෝද නමස්කාර කළහ. සිය සෙනෙහබර ස්වාමි පුරුෂයාගේ වියෝගයෙන් අනන්ත සංවේගයෙන් කම්පා වුණු ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු දූ දරු ඥාති පිරිස් අගමැති දේහයට සුවඳ පැන් ලෙස ගරු කළහ. නවාග්‍රමාත්‍යවර විජයානන්ද දහනායක මහතාද ජාතියේ වීර පුරුෂයාට සුවඳ පැන්නේ ලකිසුරු ඔලිවර් ගුණතිලක ශ්‍රීමතුන් සහ වෙනත් මැති ඇමතිවරු සුවඳ පැන් ලෙස අගමැති දේහයට ගරු කළේ අදවත් කම්පා කරවන ශෝකයෙන් යුතුවය. රාජපාලනය පිළිබඳ ආවේනික දක්ෂතාවයත් වාග් චාතුර්යය අසහාය බලයත් හේතු කොටගෙන ලංකා පාර්ලිමේන්තු මන්දිරයේ සිට ජගත් නායකත්වය කරා ඉදිරියට ගිය ගරු බණ්ඩාරනායක අග්‍රමාත්‍යතුමා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට අවසන් ගමන් ආරම්භය. 1931 සිට පුරා අවුරුදු 27ක් මුළුල්ලේ වාදීබ සිංහයෙකු ලෙස ජාතිය වෙනුවෙන් වාද විවාද කළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට ආසියාවේ සාමදූතයාගේ මෘතදේහය ඔරගොල්ලට ගෙන යාම සඳහා පියගැට පිළ දිගේ ගෙන යනු ලැබුවේ සංවේගයෙන් බැලපෙන මැති ඇමතිවරු විසිනි. ලාංකික මහජනතාවට මාර්ගදේශකත්වය දීම සඳහා ලංකාවේ සතර දිග් භාගයෙහිම ගමන් කළ සිය සුපුරුදු මෝටර රථයට එදා අගමැති ගෙන යාමට තරම් පින් මඳ විය. මේ ඒ සඳහා විශේෂයෙන් සකස් වුණු රංචුවිකයයි. ලක්ෂ සංඛ්‍යාත මහජනතාව කඳුළු සලසලා ගෞරවාචාර කරද්දී අගමැති දේහය රන්සිවිගය කරා ගෙනෙනු ලැබූහ. සදානුස්මරණීය ස්වාමි දේවයානන් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මල්වඩම අගමැති දේහය රැගත් දෙන මත තැන්පත් කරනු ලැබීය. මල්ලතුල යහන ඉවතදා ගල්පලොවට බැස කළ සේවයකින් පොදු ජන නායකත්වයට පත් දිවංගත අගමැතිතුමාට බොහොමන් පිණිස හෙලිකොප්ටරයකින් මල්තා විලඳ ඉසන ලදී. ගරු බණ්ඩාරනායක දිවංගත අගමැතිවරයාට රාජමන්ත්‍රණ සභා යුගයේ සිට පාර්ලිමේන්තු යුගය දක්වා පුරා 28 වසරක කාලයක් දේශපාලන ජීවිතයට සෙවන දුන් පාර්ලිමේන්තු මන්දිරයෙන් එතුමා සදාකාලයෙන් සදාකාලයට වෙන් විය. මෙවැනි වීරයෙකු හදාවදා ජාතියට ප්‍රදානය කළ පොරගල්ලේ මහමැදුර වෙත කැඳවාගෙන ගිය මහ පෙරහැරයි මේ. අගමැති බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ දරු සිදෙන ගරු අග්‍රාන්තුකාරතුමා විජයානන්ද දහනායක ගරු අගමැතිතුමා ඇමතිවරු විරුද්ධ පක්ෂයේ නායක ආචාර්ය එන් එම් පෙරේරා මහතා සහ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිවෙලින් මෝටර රථවල ගමන් කළහ. ගුවන් නාවික පාබල හමුදාවන් සිය ආචාර්ය පිරිනමද්දී වාහන කීපයක් පුරා ගෙනෙන ලද මේ මල්වඩම් වලින් එතුමාගේ ජීවිත කාලය තුළ කළ සේවය වෙනුවෙන් පිපී සුවඳ විහිදූ මල් රාශිය කෙතරම් දැයි සිතාගත හැකිය. මඟ දෙපස පීත පටියක් මෙන් පෙනෙන ජනකාය සන්සුන්ව බලා සිටියේ තමනට නොනැසෙන සේවයක් කළ
ඒ මහා පුරුෂ රත්නය මින්පසු තවත් දැකගත නොහැකි වේදනාවෙන් පෙළෙමිනි. මහජන ආශාවන් ඉටු කළ මහජන අගමැතිවරයා ආරගත් සංසිවිගය ජනතාවගේ අවසන් ආශාව ඉටු කරමින් හෙමින් හෙමින් ඉදිරියට ඇදී ගියේය. ලංකා ඉතිහාසයේ නව යුගයක් උදා කරමින් 1956 වර්ෂයේදී සමස්ත ලාංකික ජනතාවගේම අසහාය නායකත්වයට පැමිණ 1959 සැප්තැම්බර් මාස 25 වෙනිදා එක් මැති සභේ එළිය කළ මිනිපහන නිවි ගියේය. එයින් බිහිවුණු අඳුර සතර දිග් භාගයේම පැතිර ගියේය. දිවංගත අග්‍රාමාත්‍යතුමන්ගේ මෘතදේහය බදාදා පෙරවරුෙහි පොරගොල්ල බලාගෙන යන ලද්දේ රාජකීය ගෞරව සහිත අවමංගල පෙරහර කිරීමයි. කලකෙඩිහේ මේ රැස්කකා සිටි දහස් සංඛ්‍යාත ජනකාය උණු කඳුළු වගුරු වද්දී අවමංගල පෙරහර පාගමනින් ගමන් ඇරඹීය. ජනකාන්ත අග්‍රාමාත්‍යවරයාගේ උපශාන්ත බව දැක්වෙන පිළිරුවක් පෙරහරේ ඉදිරියෙන්ම විය. මහජන එක්තත් පෙරමුණේ චන්ද ලකුණ වන අතසලකුණ පැහැඩේර සකස් වූ මල් වඩමක්ද අග්‍රාමාත්‍යතුමන්ගේ අවමංගල පෙරහරේ විය. නොයෙකුත් වෘත්තීය සමිති සහ වෙනත් සමින් සමාගම් වලින් පෙරහැරට එක් වූ නියෝජිතයින්ගේ දහසක් නුවන් නගින් ගිලිහෙන කඳුළු බිඳු හා දහසක් හදවත් වලින් නැගෙන උණුසුසුම් මැද දිවංගත අගමැති දේහය රැගත් රන් සිවිගය රිදී ගංගාවක් ගලා බසින්නාසේ ඉදිරියට මෑදී ගියේය. ලංකා පාපල හමුදාවේ සහ නාවික හමුදාවේ බෑන් කණ්ඩායම් වලින් නැගුණු කඳ මුළු ප්‍රදේශම දෙවනත්තල ශෝක ගීතයක් බඳු විය. ජාතික විපතක් ලොවට හඬ ගා කියන්නාසේ විහිදුණු බෑන් හඬත් ඒ හඬින් කම්පා වුණු මහජනයාත් 20 වැනි සතවර්ෂයේ ලංකාවේ සිදුවු මහා ඛේදවාචකය පිළිබඳ ශෝකයේ වේදනාව විය. ජාතික ශෝකාලාපයක දූතයන් මෙන් ගමන් කළ ත්‍රිවිධ හමුදා භටයෝ ගමනින් බිමනින් පමණක් නොව බැල්මෙන් පවා පළ කළේ දුක් මුසු වූ වේදනාවකි. ත්‍රිවිධ හමුදා නායකයෝ ජාතිකයේ දේශපාලන නායකයාණන් හට ගරුසරු දක්වමින් ගමන් කළහ. සුපෝපභෝගී ප්‍රභු සමාජය උපතින්ම හිමි කරගෙන ඒ හැම යස ඉසුරක්ම ජාතික සහ දේශපාලන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කොටගෙන රටේ නිදහසත්වයක් ජනතාවගේ සෞභාග්‍යයක් සඳහාම ක්‍රියා කළ දිවංගත අගමැතිවර SWRD බණ්ඩාරනායක මහතාගේ වියෝගය සකල ලාංකික ජනතාවගේම නිසා බහුසුත පඬිවරයෙකු ව්‍යක්ත කතිකයෙකු කෘතහස්ත දේශපාලනඥයෙකු ලෝක සාමයේ මාර්ගදේශකයෙකු ශ්‍රේෂ්ඨ ජාති හිතයිසියෙකු නැතිවීම පමණක් නොව සාතිශය දුර්ලභ ශ්‍රේෂ්ඨ පුත්‍රරත්නයක් ලංකා මාතාවට නැති වී ගියේය. එම ශෝකයෙන් සකල ලාංකික ජනතාව සංවේගයෙන් ඇලලී ගිය සැටි අවමංගල පෙරහරම මනාව පළ කළාය. සියලු සැප විහරණ මැත්තේ ඇරඹුණු දේශපාලන ජීවිතයේ නිමාව ඛේදජනක ලෙසින් අවසන් වූ පසු රන්ති විගයක තැන්පත් වුණු අගමැති බුද්ධදේහය නාවික බටයින් විසින් ගෙන යනු ලැබීය. ශ්‍රීදේහය රැගත් දෙන පිටුපස ගමන් කළ මහා ජනතාව හසුරුවා ගැනීමට පොලීසියට විශේෂ උත්සාහයක් යෙදවිය යුතු විය. සිය නායකයාණන්ගේ මාර්ගදේශකත්වයෙන් මෙතෙක් දුරා ඔවුහු ඒ නායකයාණන් අවසන් ගමන යද්දී ඔහු අත නොහැර යන්නාසේ පෙනින. නිමාවකට පත්වීගෙන යන පැරණි ජනයුගයකුත් නවීන යුගයකුත් පුරුද්දන රන්දමක අවසාන තුරුකයයි කිව හැකි අන්දමේ ජීවිතයකට උරුමව සිටි SWRD බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා දීර්ඝ ඉතිහාසයක් ඇති කුඩා සිංහල ජාතියෙහි පමණක් නොව සමස්ත ශිෂ්ට ලෝකයෙහිම ඉතා කලාතුරකින් පහළ වන අන්දමේ දුර්ලභ ධනයට අයත් විශ්ව පුද්ගලයෙකි. ජාතියක් උබුදවා ලංකාවේ පාලන චක්‍රයත් සමාජ සංස්කරණයක් පිළිබඳව බලවත් විප්ලවයක් පහළ කළ මේ ශ්‍රේෂ්ඨ ජනනායකයාණන් කෙළිබර ලදරුවෙහි සිට කුමාර සපවිඳි පොරගොල්ල වලව දක්වා අද ගමන් කරන්නේ අචේතනික වස්තුවක් ලෙසිනි.
මුළු රට එකවන් මහා දාවැල පෙද්දී අගමැති දේහය රටත් පෙරහැර පොරගොල්ල වලව්වසට ළඟා විය. කුමාර දිලිප වෙතකට ගුරු වෙමින් හැදුණු වැඩුණු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා ජන සේවයේ නියැලිව පොදු මහ ජනතාව වෙනුවෙන් සැපවුණු ජීවිතයක් ගත කිරීම නිසා හැම යසිතරක්ම සිය ජනතාවගේ සෞභාග්‍ය සඳහා කැප කළ මහා වීර පුරුෂයෙක් වූයේය. එදා තමන්ට සුර සැපගෙන හොරගොල්ල වලව්ව කරා අගමැති දේහය ගෙන යනු ලැබුවේ ඥාති මිත්‍රාදීන් දැසිදතුන් සහ ගම්පතීන් දෙසිනි. දුක් අඳුනාහඳ දසත රැවුති රැවුතුනි. මුළු පරිසරයම අන්ධකාර විය. ඒ අඳුරු පරිසරයම ඇත්තේ සිය සුපුරුදු උවාස භවනයේ SWR දී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා අවසන් වරකට සැපතුනේ. පොරගොල්ල වලව්වේ කුංචි හාමුදුරුවන් වශයෙන් ඉපැදී පැදී වැඩි ඒ හැම ඉසුරක්ම සිය රට දය සමය වෙනුවෙන් පුදන ලද ජනනායකයාණන්ගේ මෘතදේහය බලා ගරුසරු දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පොරගොල්ල වලව්ව අතලද රැස් වී සිටියහ. පැය ගණන් පෝලිම් වල රැස් රාජිකයෝ වූ සිය ආදරණීය අග්‍රාමාත්‍යතුමන්ට ගරු බුහුමන් කළේ උණුසුසුම් කඳුළු ගංගා මැදයි. උසුලාගත නොහැකි සංවේගයෙන් බර වුණු ඇතැම් හෝ වෘත දේහය අතරදී විලාප හඬ නැගීහ. සිය ජනනායකයාගේ වියෝගයෙන් පසු ජාතියේ අනාගතය සමෘද්ධිමත් කිරීම සඳහා වගකීම භාරගත් නව අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතා අසීමිත ආදරයකින් යුතුව දිවංගත අගමැති දේහය අතල බිම වැටි හද දෙකරා යන සොවින් හඬමින් වැළපෙමින් ඉසබිම යන ආචාර කළේය. ජාතික ශාසනික සේවයේ යෙදුණු ජාතික වීරවරයාට මහා සංඝයා වහන්සේලා බුහුමන් කළහ. මැති ඇමතිවරු ඉතින් කවර කලෙකවත් දැකගත නොහැකි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ මෘතදේහයට අවසාන ගෞරවය පුද කළහ. සුහද මිතුරකු ජාතියේ මාර්ගදේශකයෙකු අවංක ජනනායකයෙකු නැතිවීමේ වියෝගයෙන් තලනු ලබන හදවත් වේදනා පිළිබිඹු කළ හැම මුහුණකම දැක්ුණේ සංවේගයේ සවනැලිය. අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ශ්‍රීමතාණන් පොරබොල්ල වලව්වට පැමිණියේ අගමැති දේහයට අවසාන ගෞරවය පුද කිරීමටයි. දේශ සේවයේ යෙදුණු ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුගේ වියෝගයෙන් දරාගත නොහැකි සංවේගයෙන් යුතු ලපිසුරුතුමා වැඳ නමස්කාර කොට අගමැති දේහයට ගරු කළේය. බණ්ඩාරනායක මහතාගේ මැදහත් දේශපාලන ප්‍රතිපත්තිය නිසාම අපේ සුහද හිතවතෙකු බවට පත් වූ යුගොස්ලාවියා සමූහ ආණ්ඩුව වෙනුවෙන් විශේෂ නියෝජිතයෙකු මේ රාජකීය ආමංගල්‍ය සඳහා එවනු ලැබීය. ගානා රාජ්‍යයෙන්ද විශේෂ නියෝජිතයෙකු මෙම රාජකීය ආමංගල්‍ය සඳහා එවනු ලැබීය. දැඩි ශෝකයකින් පෙළුණු සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියත් දූ දරුවනුත් අගමැති දේහයට අවසාන ගෞරවය පුද කළහ. කොරගොල්ල වලව්ව එකම කඳුළු ගංගාවක් බඳු වූයේ මෙතැනදී. සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියගේ මෑණියන් දෑ සිය සනාබර බෑණනුවන්ගේ වියෝගයෙන් පෙළිපෙළි කඳුළු වැගුරුවාය. අගමැති මෘතදේහය අසලින් නැරඹුණු කඳුළු ගංගාවන්ගෙන් පොරගොල්ල භූමිය ශුද්ධ පවිත්‍ර වන්නට ඇත. ඒ පවිත්‍ර භූමිය මත සුදු වැලි අතුරා විලඳ ඉස උඩුවියන් බැඳ සරසා ඇත්තේ ජාතියේ වීර පුරුෂයන්ට අවසාන ගෞරවය දැක්වීමටයි. විවිධ විෂමතාවන්ගෙන් ගහන වූ මෙලොව ඉදදී
නානා මත මතාන්තර වලින් පොසත් තුල සමාජයකට මුහුණදී එහි අතිශය විශාල පරිවර්තනයකට භාජන වන ලංකාවක් නිර්මාණය කිරීමෙහි පුරෝගාමී නායකත්වය ගත් ගරු බණ්ඩාරනායක මහතා කිරි කැටි නගරයේ වශයෙන් හැදුන වැඩිම ජීවත් වන සිය මහා මන්දිරයෙන් හොරගොල්ලේ බලවෙන් අවසන් ගමන් ඇරඹීය. සමස්ත ලාංකික ජනතාවගේම උණුසුම් සුසුම් දුක් කඳුළු මැද දයාබර බිරිඳ සුරතල් දරු තිබෙන සදහටම තනිකර තමා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ අවසාන ආචාරය ලබමින් හොරගොල්ල වලව්වෙන් පසෙක තනා ඇති සොහොන් ගබ කරා අගමැති දේහය ගෙනෙනු ලැබීය. උඩට බැඳි උඩුවියන් පයට දමන ලද පාවාඩ ඇතුව විලඳ සමන් මල් ගෙසිනු ලැබූ මාවත දිගේ අගමැති දේහය ගෙන යන ලද්දේ නැති ඇමතිවර විවසිනි. හමුදාවන්ගේ ආචාර පෙළපාලි සහිත අවමගුල් පෙරහැර මෙතෙක් ලංකාවෙහි කිසිම ජනනායකයෙකුට නොලැබෙන තරම් විශාල එකක් වේ. පෙරදිග සාමදූතයා මුළු පෙරදිගම අන්ධකාරයේ කිල්වමින් අපාතරින් සදා කාලයටම තුරන් විය. දුක්බර ආස නිසා අඳුර මුළු පෙරසම වසා සිටි. ලක්ෂ සංඛ්‍යාත මහා ජනකාය සිය ජනනායකයන්ට අවසාන ගෞරවය දැක්වීම සඳහා රොක්වී සිටියහ. චාම් ජීවිතයට හුරු පුරුදු වන අගමැතිවරයාගේ අභිප්‍රායන්ට ගරු කිරීමක් මෙන් කලාත්මකව එහෙත් චාම්ව නිමවා ඇති සොහොන් ගබ කරා ඕමගුල් පෙරහැර නිසසලව ගමන් කළාය. දහසක් කම්කටොළු කරදර විඳ දිවේනේ සතර දෙබ්බාගෙන් පැමිණි ජනතාව සිය නායකයන්ගේ ඕමංගල්‍ය කඳුළු වැගිරෙන දෙනෙකින් බලා සිටියහ. සොහොන් ගබ මත සාදන ලෙස විදේශ වේදිකාවෙහි දෙස දෙහි රැගත්තේ